Hello guys, කොහමද ඔයාලට? ඉතින් ඔන්න මම අදාරගෙන ආවේ ඔලවල් වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එක. ඉතින් සිංහල කියලා කියන්නේ ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්. හැම මේ පේපර් එක අපිට කොටස් තුනකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් මං හිතුවා මේ පේපරයට එන කොටස් තුන වෙනම වීඩියෝ තුනකින් අරගෙන එනවා කියලා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද මං අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද MCQ පේපර් එකට හොඳට ලකුණු අරගන්නේ. ඒ වගේම මොකද්ද ඒකට කරන්න ඕනේ කියලා. ඔගොල්ලෝ අහලා තියෙනවද MCQ paper එකකින් හොඳට ස්කෝර් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලකුණු වැඩිපුරම ගන්න පුළුවන් කොටස තමයි MCQ paper එක කියලා කියන්නේ. ඒත් ළමයින්ට ගොඩක් අමාරු වෙන්නේ මේ MCQ paper එකම තමයි. මොකද අපි එක ලකුණක් නැති කරගන්නවා එක ප්‍රශ්නයක් වැරදුනහම. ප්‍රශ්න 10ක් විතර වැරදුනහම අපිට එතනම ලකුණු 10ක් නැති වෙනවනේ. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද මේක අවම කරගන්නේ නැත්නම් අපි කොහොමද මේ MCQ paper එකේ ප්‍රශ්න වැරදෙන්නේ නැතුව හොඳට ස්කෝර් කරන්න කියලා. ඒකට මම ටිප්ස් ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මමත් මේවා කරලා බැලුවා සහ මට ඊට පස්සේ MCQ වලට ලකුණු වැඩි වුණා. ඉතින් මම මේ දේවල් ඔයාලටත් කියලා දෙන්නම්. මම මේකට 2016 පේපර් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති මම එක එක විදිහේ ඉරි ගහලා පැන්සල් වලින් ලියලා තියෙනවා මේ ප්‍රශ්න මොන වගේද ඇවිල්ලා තියෙන්නේ කියලා. පළවෙනි එක නම් ඉඟිවැකි වලින්. ඒ විදිහට දෙවෙනි එක මොනවාගෙන්ද තුන්වෙනි එක මොනවාගෙන්ද ප්‍රශ්න 1 2ට 3ක් 4ක් විතර එනකොට ඒවා එකම જાතියෙන් එන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ කියන්නේ හිස්තම් පුරවන්න තියෙන ප්‍රශ්න තියෙනවානේ සමහරක් ඒවා අපිට ඒකෙත් වචනවල තේරුම් හොයාගෙන ඒවා අපි දන්නේවත් නැති ලෝකේ අහපුවත් නැති වචන තමයි එන්නේ. ඒත් ඉතින් අපි කොහොම හරි ඒ වාක්‍යෙන් හොයාගෙන ඒ වචනේ තේරුම අරගෙන අපි MCQ එක හරියන්න අපි ආන්සර් එක දෙන්න ඕනේ. ඉතින් මේක අමාරු වැඩක් වගේ තමයි පේන්නේ. මේක ලේසි කරගන්න ක්‍රමයක් තියෙනවා. මේක මෙහෙම පටන් ගන්න. ඔයා ඉස්සෙල්ලාම 2016 හරි අපිට සිලබස් එකේ එන්න පුළුවන් පේපර් එකක් අරගෙන මම නම් පාවිච්චි කරේ 16 පේපරේ. ඔයගොල්ලොත් එහෙම කරා නම් ලේසි වෙයි. මේකේ මම ඔයාලට එක්සැම්පල්ස් උත් දාලා තියෙන නිසා ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ භාෂාව පොත අරගන්න. මොකද අපිට මේ MCQ වෙන්නේ සිංහල භාෂාව පොතෙන්. ඒ කියන්නේ අපිට අර ග්‍රැමර් වගේ දේවල් තියෙන්නේ අන්න ඒක. අපි සිංහල සාහිත්‍ය කියලා පාඩම් කරලා વિચાર ලියන පොත නෙමෙයි අනිත් පොත. ඒ අනිත් පොත අරගෙන ඔයගොල්ලෝ පෙරලා ගන්න ඕනේ මේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න අහලා තියෙන තැන් වලට. එහෙම අරගෙන ඒ වගේ මාතෘකා. ඒ කියන්නේ ඉඟිවැකි වෙලින් නම් එහෙම. ඊට පස්සේ ආය විශේෂණ පද ඒව තියෙනවානේ ඊළඟට අක්ෂරමාලාවෙන් තව සන්ධි වලින් ඔය තැන් වලින් ඔයගොල්ලෝ කොහෙන් කොහෙන් මේ පේපරේට ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. 2016 පේපරේ හැම කම්ප්ලීට් කරගෙන ගියාට පස්සේ ඔයා 2017 පේපරේට යන්න. ඊට පස්සේ ඔයාට තේරෙයි මේ දෙකේම එකම රටාවකට තමයි ඇවිල්ලා තියෙන්නේ. චූටි චූටි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ කියලා. ඔයා සිලබස් එකේ තියෙන හැම පේපර් එකකට මුහුම කරාම ඔයාට සෑහෙන ලොකු අයිඩියා එකක් එයි කොහොමද MCQ පේපරේට හොඳට ලකුණු ගන්න කියලා. ඔයගොල්ලෝ කරලා බලන්න නැතුව හිතුවට මේක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න ඕනේ. මොකද අපි මොකක් හරි කරොත් තමයි ඒකේ ප්‍රතිඵලයක් තියෙන්නේ. මුකුත් කරන්න නැතුව හිතුවට අපිට ඒකේ ප්‍රතිඵලයක් ලබා ගන්න බෑනේ. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඉස්සලාම් පේපරේ අරගෙන ඒකේ ප්‍රශ්න අහලා තියෙන තැන් බලලා ඒ ප්‍රශ්න වලට අදාළ මාතෘකා ටික ලියාගෙන යන එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ අහපු මාතෘකා හොඳට ප්‍රැක්ටිස් වෙනකම් මේවා එක දිගට බලාගෙන යන්න පේපර්ස් කරන්න. MCQ පේපර්ස් ටික ඉස්සෙල්ලාම කරලා ඉවර කරලා ඔයගොල්ලෝ අනිත් පේපර්ස් කොටස් වලට යන්න. ඒ කියන්නේ MCQ පේපර් එක හොඳට ප්‍රැක්ටිස් වුණාන් පස්සේ තමයි ඔයා රචනා ලියන ඒවට සාරාංශකරණයට අන්න ඒ වගේ දේවල් වලට යන්න ඕනේ. මොකද MCQ පේපර් එක කියන්නේ සිංහල වගේම අනිත් සබ්ජෙක්ට්ස් වලත් හොඳටම ලකුණු ස්කෝර් කරන්න පුළුවන් කොටසක් නිසා. ඉතින් මේ MCQ වල මාතෘකා හොයන ක්‍රමෙන් ඔයාලට තව වාසියක් ගන්න පුළුවන්. ඒ මොකද්ද කියලා දන්නවද? අපි MCQ අහන ප්‍රශ්න අහන තැන් වල ඉන්නේ මේ මාතෘකා ටික හොයලා MCQ එක ගාවි ලියාගන්නේ. මේක කරනකොට ඔයාලට තේරෙයි මොනවද මේ සිංහල පේපරේට මෙච්චර අහන ප්‍රශ්න. ඒ කියන්නේ මොන වගේ තැන් වලින්ද මේකට මෙච්චර ප්‍රශ්න අහන්න තියෙන්නේ. එක්සැම්පල් එකක් විදියට සන්ධි වලින් ගොඩක් ප්‍රශ්න අහනවද නැත්නම් දෙකක් තුනක් දහන්නේ. ඔයාලට සන්ධි පාඩම් බැරි නම් ඔයාලට ලකුණු කොච්චරක් අඩු වෙනවද? ඒ වගේම තමයි ඔයාලට අපි සාහිත්‍ය කොටස පැත්තකින් තියලා දැන්ට ව්‍යාකරණ කොටස විතරක් කතා කරොත් ඒකේ ගොඩාක් දේවල් තියෙනවා පාඩම් කරන්න. ඒ කියන්නේ සන්ධි තියෙනවා, තව එක එක පද જાති තියලා තියෙනවා, රූඩි, ඉඟිවැකි, ඊට පස්සේ විශේෂණ පද, අක්ෂර විඤ්ඤාසය, ඊට පස්සේ හෝඩී තියෙන දේවල්, හෝඩී එක එක නම් තියෙනවා. මේ හැම දෙයක්ම අපි මතක තියාගන්න ඕනේ. ඉතින් මේවා පොඩි පොඩි ෂෝට් නෝට්ස් හදලා ඒ වගේ මතක තියාගන්න එක ගොඩාක් ලේසි. ඉතින් මම මේ පෙන්වලා තියෙන්නේ මම එහෙම හදපු ෂෝට් නෝට්ස්. මේ වගේ අතරින් පතර සාහිත්‍ය කොටස ඇති ගණන් ගන්න එපා. මොකද මම එහෙම පිළිවෙලට ෂෝට් නෝට් හදුවේ නැහැ සයන්ස් වගේ සිංහල වලට.
අනිත් වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ ෂෝට් නෝට්ස් හදනකොට පොතේ තියෙන මුළු එකම ෂෝට් නෝට් එක ලියන්න එපා. මේක හැමෝම කියන කතාවක්. ඒත් ඇයි මෙහෙම කියන්නේ කියලා තේරෙන්නේ නැහනේ. අපි පොත බලනකොට අපිට එපා වෙන නිසා තමයි අපි ෂෝට් නෝට් එකක් හදන්නේ. ඒ කියන්නේ පොතේ දිගට අනවශ්‍ය කරුණු ගොඩාක් කියලා තියෙනවා. ඉතින් මේක නවත්ත ගන්න තමයි අපි ෂෝට් නෝට් එකක් පාවිච්චි කරන්නේ. ෂෝට් නෝට් එකකින් වෙන්නේ අපි අර පොතේ දිගට දිගට තියෙන දේවල් එකපාර බලා ගන්න ඕනේ නැතුව ඒක කෙටි කරලා අරගෙන ඒකේ වැදගත්ම දේවල් ටික විතරක් පාඩම් කරගන්න පුළුවන් වෙන එක. ඉතින් මේක එහෙම තියාගෙන ඔයගොල්ලෝ පොතේ තියෙනකම ෂෝට් නෝට් එකේ ලිව්වත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. පොත බැලුවත් එකයි ෂෝට් නෝට් එක බැලුවත් එකයි. නම්මට ෂෝට් නෝට් එකක් හදනවා කියලා වැඩක් නැහැනේ. ඉතින් ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් හදනවා නම් හදන්න ඕනේ ඔයාලට තේරෙන විදිහට. ඒ වගේම ඒකේ තියෙන වැදගත්ම කරුණු ටික විතරක් දාලා. අනිවාර්යයෙන්ම වැදගත්ම කරුණු විතරක් දාන්න බලා ගන්න. මොකද දිගට දිගට කරුණු දැම්මහම ඔයාගේ මොලේ වැඩ කරන්නේ අර පොතේ තියෙන විදිහටම තමයි. පොතේ බැලුවා වගේමයි ෂෝට් නෝට් එක බැලුවාම තියෙන්නේ. ඉතින් කිසිම වෙනසක් නැතුව ගියාම අපිට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ෂෝට් නෝට් පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් අනිත් වැදගත්ම තේ තමයි මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස් ගැන මම කතා කරන්න හිතුවේ මොකද මේ දවස්වල ගොඩක් අටිය මොඩල් පේපර්ස් පස්සේ යනවා. ඇත්තම කිව්වොත් පාස් පේපර්ස් වලටත් වඩා මොඩල් පේපර්ස් ගැන කට්ටිය ගොඩක් වැඩි. 2016 ඉඳලා වාට කරන්න තියෙන ඔයගේ සිලබස් එකට අදාළ පාස් පේපර්ස් ටික විතරයි. එතකොට වාට සෑහෙන ලකුණකට, ඒ කියනවා හිතන්නේවත් නැති ලකුණකට යන්න පුළුවන්. පෞද්ගලික මම මොඩල් පේපර්ස් එකක්වත් කරලා නැහැ. මේ ඔයගොල්ලෝ මොඩල් පේපර්ස් කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තව හොඳ එක්ස්පීරියන්ස් එකක්, ඒ වගේම පේපර් එකක් ලියන්න ප්‍රැක්ටිස් එකක් වෙනවනේ. ඒත් ඔයා කරන්න ඕනේ හොඳ උත්තර පත්‍රයක් තියෙන එකක් තෝරගන්න එක. මේ උත්තර පත්‍රයේ තියෙන වැදගත්කම මොකද්ද? ඔයා පේපරයක් ලිව්වා විතරක් කියලා වැඩක් නැහැ. ඔයාකට උත්තරේ හරියටම දැනගන්න ඕනේ. ඔන් පොයින්ට් දැනගත්තොත් තමයි ඔයාට හරියටම ඊළඟට හම්බෙන පේපරේට උත්තර ලියාගන්න පුළුවන් වෙන්නේ. හිතන්නකෝ ඔයාට ප්‍රශ්නයක් හම්බෙන උත්තරයක් නැති. ඉතින් ඔයාටත් එපා වෙනවනේ ඒක. උත්තරයක් නැති ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔයාටත් කන්ෆිඩන්ස් නැහැ මම මොකද්ද ලිව්වේ කියලා. ඒ වගේම උත්තර පත්‍රයකුත් නැති නිසා ඔයා හිතනවා ඔයා හරි කියලා. සමහරක් වෙලාවට ඔයාට වැරදෙන අවස්ථාවට අඳුරගන්න බැරි වෙනවා මේ වගේ මොඩල් පේපර්ස් උත්තර පත්‍රයක් නැතුව කරොත් එහෙම. ඉතින් ඔයා කරන්න ඕනේ මොඩල් පේපර්ස් හරි වෙන ඕනම් පේපරයක් කරනවා නම් හොඳ උත්තර පත්‍රයක් තියෙන විශ්වාසවන්ත කෙනෙක් විසින් තහවුරු කරපු, ඒ කියන්නේ ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි තහවුරු කරපු උත්තර පත්‍රයක් අරගෙන, ඒ කියන්නේ ඔයා බලන්න ඕනේ පාස් පේපර් එක වගේමද මේකේ උත්තර දීලා තියෙන්නේ නැත්නම් උඩින් උඩින්ද දීලා තියෙන්නේ. ඒ විදිහට බලලා හොඳට තෝරලා අරගෙන පේපර්ස් කරන්න. නිකම් පේපර්ස් කරාට වැඩක් නැහැ. ඇත්තටම උත්තර පත්‍රයක් තිබුණේ නැත්තම් ඔයාලට මම මේ කියපු MCQ වලට ලකුණු ගන්න පුළුවන් ක්‍රමය සිංහල වලට විතරක් නැතුව අනිත් විෂයන් වලටත් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒකටත් හොඳ රිසල්ට් එකක් දාගන්න ඔයාලට උදව්වක් වෙයි. ඒ වගේ මම හිතනවා මේ ටිප්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති, දන්නේ නැති දේවල් දැනගන්න ඇති කියලා. දැනගෙන හිටියනම් ඔයාව හිත හිත ඉන්න එපා අනිවාර්යයෙන්ම කරන්න. නැත්නම් පරක් වුණොත් ඔයාටම දුක හිතෙයි අනිවාර්යයෙන්ම. මොකද Taman දැනගෙනත් ඒක කරේ නැහැ කියලා. දැනගෙන නැතුව ඒ දේ කරේ නැත්නම් දුක වෙන හේතුවක් ඇතරම නැහැ. ඒත් දැනගෙනත් කරේ නැත්නම් එහෙම ඔයාලට සෑහෙන අවුලකට තමයි යන්න වෙන්නේ. ඔයාටත් හොඳ ලකුණකට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආය වෙනුවෙන් වැඩ කරන්න මහන්සි වෙන්න. ඒ වගේම මම මේ කියපු දේවල් ඔයගොල්ලෝ try කරලා බලන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට උත්තරයක් අරගෙන එන්නම්. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඔලෙවල් වීඩියෝ සීරීස් එක බලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේකේ links ටික මම description එකේ දාලා තියනනම් ඒකත් ගිහින් බලන්න. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.